ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ත්‍රස්තවාදී කල්ලිය ඔන්න බලා ගන්න පුළුවන් ත්‍රස්තවාදී කල්ලිය හරියටම හඳුනා ගන්න පුළුවන් කවුද කියලා මොකද අයවැය වෙනුවෙන් ඡන්දය භාවිතා කරන හැම එකාගෙම දිහා හොඳට බලපන් හැම එකාගෙම නාම ලේඛනයේ හරියටම ගනින් නාම ලේඛනයේ කවුද මේ අයවැයට පක්ෂව ඡන්දය භාවිතා කරපු හැම එකාගෙම නම් ටික ගනින් ඔන්න ත්‍රස්තවාදී ටික හොඳට අඳුර ගනින් ත්‍රස්තවාදී කවුද කියන එකත් හොඳට බලා ගනින් මොකද ජනතාව සියලු දෙනාම මේ අයවැය ප්‍රතික්ෂේප කරන මේ මොහොතේ පාර්ලිමේන්තුව ඇතුලේ රංග වේදියෝ රංග ධාරියෝ කලාකාරයෝ දැන් මේ වෙනකොට බුදුදහමත් පාර්ලිමේන්තුව ඇතුළට ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ බුදුදහමේ මේ යම් යම් සූත්‍ර යම් යම් දේවල් මේ වෙනකොට කියවන්න පටන් අරන් තිනවා. ඇයියේ? මාර බයක් තියෙනවා. විද්‍යාඥයනි වෛද්‍යවරුනි බොලගේ හෘද සාක්ෂිය බොලා දන්නවා ඇති. බොලගේ හෘද සාක්ෂියට එකකව බලට දැනෙනවා ඇති. බලට දැන් පේනවා ඇති. විශ්වයේ යම් හදිසි හත්ත මේ වෙනකොට ක්‍රියාත්මක වෙලා තියෙනවා කියලා. ඉතින් ඒ හින්දා හරි දෙයට නැගිටපන්. මට ආගිය දේවල්, පරණ දේවල්, ඔය කිසිම දේවල් වැඩක් නැහැ. මේ අහිංසක දරුවන්ගේ අනාගතේ පව්. අහිංසක දරුවන්ගේ අනාගතේ එක එක දවසින් දවස දවසින් දවස විනාශ වෙලා යනවා. මේවා අපිට බලන් ඉන්න බෑ. මේවා හැමදාමත් බලන් ඉන්න බෑ. බොල හැමදාමත් කරේ මේ අහිංසක දරුවන්ගේ අනාගතේ අඳුරු කරන එක. හැමදාමත් කරේ ඕක. බොල හම්බු කරන තරමක් බොල හම්බු කරලි බලලා බොලගේ රට රටවල් වල බොල ඒ දේවල් තේප්පු ගත කරලි බලලා බොලගේ ඔය සත පහක් වැඩක් නැහැ යකෝ. බොලව ඇතුළට දාලා අපිට වැඩක් ඇත්තෙත් නැහැ. අපිට ඕනේ මේ අපේ රට බොලගේ රට නෙමෙයි. බොල එකෙක්ගේවත් රට නෙමෙයි මේක ඇවිල්ලා. මේක හැම එකාගේම රට. එතකොට මේ පාලකයෝ පත් කරන්නේ මේ ජනතාව. ජනතාව එපා කියනකොට නැට්ට පස්සේ ගහගෙන එළියට බයින්න බොලා දැනගෙන ඉන්න ඕනේ. දැන් මේ වෙනකොට ජනතාව බොලාව එපා කියලා තියෙන්නේ. එපා කියලා තියෙන කොටත් තවත් හිට්ලර් කෙනෙක් විදියට තොපිලා මේක පාලනය කරන්න හදනවා නම් ඔබලා හිතපන්. දැලිපීයෙන් කිරිකනවා වගේ වැඩක් තමයි තොපිලා ඔය කරගන්න හදන්නේ කියලා. මොකද පෞපිරණ දේවල් අපි කරන්න කැමති නෑ. නමුත් පෞපිරණ දේවල් කරන්න බැරි කමකුත් නෑ. අපිට මිනිස්සේ ගාවට කියලා මිනිස්සු එක්ක යද්දේවල් කරන්න ඕනෙත් නෑ. විශ්වෙන් යම් දෙයක් බලාපොරොත්තු වුණොත් විශ්වයට යම් දෙයක් කිව්වොත් ඒ දේ අහනවා. මොකද හරි මිනිස්සයෝ කියන දේවල් ඒ දේවල් විශ්වය තුලින් ඉෂ්ට කරලා දෙනවා. ඒ හින්දා මතක තියාගන්න කායක සෙල්ලම් දැම්මත් මේ ලෝක සබහාදාමත් එක්ක බොලට සෙල්ලම් කරන්න බෑ කියන එක රනිල් රාජපක්ෂ ඇතුළු ඔය පාර්ලිමේන්තුවේ ත්‍රස්තවාදී කල්ලියට අපි අනුතුරු අඟවනවා. මේ වෙලාවේ ජනතාව කියන දේ ඇහුම්කන් දීලා ඔතනින් බිමට බැහැලා යන්න කියන එක මම අවධාරණය කරනවා. නැත්තම් ඉදිරියට මොකද්ද වෙන්නේ කියන එකත් අපි බලාගමු. අපි ඔය මොන දෙයකටත් බය නැහැ. ජනතාවනේ නැගිටපෑවු. අද කාලා හෙට ජීවත් වෙනවා අපි. කප්පි හම්බු කරොත් අපි ජීවත් වෙනවා කියන මතේ ඉන්න යකෝ අපි හම්බු කරොත් අපි කනවා. ඒක හරි. මම ඒක පිළිගන්නවා. නමුත් මේ වෙලාවේ අපි හම්බු කරත් අපිට කන්න විදියක් නැහැ කියන එක අමතක කරන්න එපා. මුන් දවසින් දවස අපිට බදු ගහනවා. මුන් දවසින් දවස අපිට යම් යම් දේවල් කරනවා. නමුත් ලොකු ලොකු තැන් තැන් වල ඉන්න කැසිනෝ කාර්යොන්ට ලොකු ලොකු උන්ගේ වටපිටාවේ ඉන්න සල්ලි මේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි හම්බු කරන ලොකු ලොකු මහා පරිමාණයේ උන්ට ඔය බදු ගැහිල්ලක් නැහැ. ගහපන් ඩබල් නෙමෙයි ට්‍රිබල් කරලා ගහපන් උන්ට බදු. මේ අහිංසක මිනිස්සුන්ට බදු ගහලා මේ අහිංසක මිනිස්සුන් තලා පොඩි දාස පොඩි කරලා දාන්න නැතුව ගහපන් ඔය ලොකු මහා පරිමාණයේ අහිංසක මිනිස්සුන්ගෙන් සූදුවකට අහිංසක මිනිස්සුන් ලක් කරලි වෙලා අහිංසක මිනිස්සුන්ගෙන් හම්බු කරන ඔය මහා පරිමාණයේ ලොකු ලොක්කොන්ට ගහපන්. මේ අහිංසක මිනිස්සුන්ට බදු ගහලා ජරා දේවල් කරන්න හදන්න එපා. ඔය මොන දේවල්වත් කරන්න හම්බෙන්නේ නැහැ රනිල් මහත්තයෝ. ඔයාට ඔය ආණ්ඩුවත් අකුලගෙන යන්නම වෙන එක යන්නම වෙනවා. ඉදිරි කාලය ඉදිරි ජනතා රැල්ල මානම සැර රැල්ලක් එන්නේ. ඒ රැල්ල ඔය එකෙට්ටවත් නවත්තන්න බෑ. ඔය කියනව නේද ආමි පාලන අරගෙන ඉවිල්ලා අර පාලන අරගෙන ඉවිල්ලා මේ පාලන අරගෙන ඉවිල්ලා කරනවා කියලා. ඔය මොන පාලනය අරගෙනවත් පාලනය කරන්න බැරි ජනතා රැල්ලක් ඉස්සරහට එනවා කියන එක අමතක කරන්න එපා. මොකද මේ සත්‍ය දකින්න හින්දා මේ ඇත්ත දකින්න හින්දා හැමදාමත් අපි ඇත්ත වහගෙන ඇත්ත දිහා බලන්නේ නැතුව අහක බලහගෙන අපි ගියේ බොරුව තුළ අපි ජීවත් වුණේ. අන්න ඒ හින්දා තමයි අද අපි මේ தත්ත්වයට වැටුනේ. මේ தත්ත්වෙන් අපි ගොඩ එන්න නම් පක්ෂ පාට අමතක කරන්න ඕනේ. පක්ෂ පාට අපිට අදාළයක් ඇත්තෙම නැහැ. අපිට අවශ්‍ය අපේ මාතෘභූමිය බේරා ගැනීම පමණයි. එතකොට පක්ෂ පාට අමතක කරලි බලලා මේ වෙලාව එළියට බයිමු. මේ වෙලාව එළියට බැහැලි බලලා මේ වෙලාවේ කරන්න ඕන දේ කරමු. ඒ කියන්නේ අපිට පාර්ලිමේන්තු මැති අපිට මැතිවරණයක් අපිට අවශ්‍ය. මේ මැතිවරණයේ දේවල් අපි දිනාගෙන ඉවරලා ඒ වගේම පාර්ලිමේන්තු මැතිවරණයක් අවශ්‍යයි. නමුත් ජනාධිපති අයිමේදී මේ දිනේෂ් ගුණවර්ධන ආයි ජනාධිපති වෙන්න නෙමෙයි.
හැමගෙනා පාර්ලිමේන්තු විසුරුව හැරලිවලා අධිකරණයට බලය පවරන්න රටේ බලය අධිකරණයට පවරන්න එතකොට අධිකරණය තුලින් අපිට දිනා ගන්න ඕන යෝජනා හා ඒ දේවල් තියෙනවා නම් අපිට අධිකරණයට ගොනු කරලිවලා අපිට ඒ දේවල් ලබා ගන්න පුළුවන් ඉතින් ඒ සියලු දේවල්ව හරියන්න කිසිම කෙනෙක්ට බලයක් තියා ගන්න බෑ කිසිම කෙනෙක්ට බලය නැතුව ඡන්ද කොමසාරිස්ටත් අපිට බලය දෙන්න බෑ මොකද ඒගොල්ලොත් ඇවිල්ලා එක් නපුරු ටිකක් විතරයි යම් දේශපාලන පක්ෂ වලට බහල් වෙච්ච නපුරු ටිකක් තමයි ඔය මැතිවරණ කොමසාරිස් වල ඉන්නේ ඒ නපුරු ටිකක් තමයි ඉතින් අපිට ඔය එක එක්කවත් විශ්වාස නැහැ අපිට විශ්වාසය තියෙන්නේ ගරු අධිකරණය පමණයි එහෙනම් ගරු අධිකරණය මේ රටේ සියලුම වගකීම රටේ ජනාධිපති ඉදලා හැමගෙනාම පාර්ලිමේන්තුව විසුරුව හැදියාට පස්සේ අධිකරණය විසින් බලය පවරා ගත යුතුයි බලය පවරාගෙන ඉවරලා තාවකාලිකව රට පාලනය කරන්න ඕනේ අධිකරණය විසින් එතකොට හොරු දූෂිතයෝ හැමගෙනාම අධිකරණය විසින් ලක් කර ගන්න පුළුවන් ඒගොල්ලෝ අතරම් කර ගන්න පුළුවන් ඒගොල්ලට විරුද්ධව නීති ක්‍රියාත්මක කරන්න පුළුවන් ඒ දේවල් කරනකොට මේ රට නැවතත් හරි මාර්ගයට එනවා ඒ වගේම හරිම පුද්ගලියෝ ඔය පාර්ලිමේන්තුවට තේරීපත් වෙනවා එතකොට මේ රට නැවතත් ආයි තිබ්බ තැනකට තිබ්බ වැටිච්ච තැනට වැඩිය විශාල නැගිටීමක් මේ රට වෙනවා කියන එක අමතක කරන්න එපා මොකද ඕගොල්ලෝගේ ආගම දහම ඕගොල්ලෝ අදහන්න අපිට ක්‍රිස්තියානි ආගමත් එකයි අපිට කතෝලික ආගමත් එකයි අපිට මුස්ලිම් ආගමත් එකයි අපිට දෙමළ ජාතිමුත් එකයි අපිට හැමගෙනාම එකයි මොකද හැමගෙනාම ලේ ඥාතීන් අපි හැමගෙනාම එක අම්මගේ දරුවෝ කියන එක අමතක කරන්න එපා මුන් හැමතිස්සෙම කරන්නේ අපිව කොටවල ඉවරලා ජාතිවාදී අවුස්සල ඉවරලා හැමතිස්සෙම මුන් කරේ අපි අතරේ යම් ගැටන හදලි වෙලා උන්ගේ ඡන්දවාදී බලාපොරොත්තු වීම පමණයි හැමතිස්සෙම මුන් කරේ ඉතින් ඒ හින්දා හැමගෙනාම අමතක කරන්න එපා බලන්න මෙදා පාර අයවැය ඡන්දෙදි බලමු අපි ත්‍ස්තවාදී ටික කවුද කියලා ඔය රටේ ඉන්න ප්‍රධාන ත්‍ස්තවාදී සෙට් එක පාස්තු භූමි පත්තු කරපු අනිත් දේවල් කරපු ඔය ඔක්කොම කරපු හැම එකම අයවැයට ඡන්දෙ භාවිතා කරයි ඒ කරපු මිනිස්සු අනිවාර්යෙන් මේ අයවැයට ඡන්දෙ භාවිතා කරයි නොකරපු මිනිස්සු එතනින් ඉවත් වෙයි ඉතින් ඒ හින්දා අපි හැමගෙනාම මේ කරමු අපිට ඔය එකකින් වතලන්නේ අපිට ඔය මුකකින් වතලන්නේ අපිට වටින්නේ මේ රට විතරයි රනිල් රාජපක්ෂ උඹට යන්නම වෙන එක යන්නම වෙනවා උඹගේ ඔය සිහින දැන් මෙතනින් අවසානයි අරගලයට ජය වේවා සත්‍ය ජය දන්නේ මගේ මාතෘභූමියට මම කුසාන්නි මන්ද තෙරුවන් සරණයි